කැලේට යන්න හේතු තුනක්. දොට්ට නැන හැම එකම එහෙම නෑ. එතකොට මමයි ඔය කවදාවත් ගල්පෙන්නේ. මම එකපාරට මේ මොනවද මේකේ? ඔත් එක්ක අපි ඔක්කොම සර. ඉස්සෙල්ලා මායික ස්කූල් එකේ කොල්ලෝ හැම ගොඩක් තරහයි. මේක මේ ජනාධිපති තෝරන්න නෙමෙයිනේ. නම් ගොඩක් දේවල් කරනවා. තුරුල් වෙලා නිදා ගන්නවා. කිරිරහට තමයි ආස. වෙන දේවල් හිතන්නේපා. මොකද තුන? ඉන්නකින්වත් හිතුවේ නෑ. හා කියලා ඉන්නවනේ ඔක්කොමලා. හරියට හරි. අපි 3 seconds rule එකට යන්න හදාන්නේ. ඒ කියන්නේ දිනේෂ්ට ඉක්මන්ට හිතලා උත්තර දෙන්න තියෙන්නේ. ඔකේ. 3 seconds අතුලත අපි අහන ප්‍රශ්නෙට අපි අහනවා ප්‍රශ්නයක් එකට උත්තර තුනක් යනවා. ඔකේ. එතන ටින් 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 ගාලා දෙන්න ඕනේ කවුරුත් උත්තර හරිද කියලා බලන්න. ඈ. ඔකේ. හැබැයි උත්තර දෙන්න ඕනේ. හරි. හා. ඔකේ. ඔකේ. පූජා. මමද පටන් ගන්නවද? ඔකේ. ඕමිනෝමින මම ප්‍රශ්න ටික හොයන්න. හරි. ඔකේ ඔකේ ඔකේ. මාව හොයාගන්න මලිම ගිහලා. ඔව් උඩින්ම ඉන්නවා. හා ඔකේ. මම බැලුවේ මම කොතරද ඉන්නේ. හරි. හරි. ඔන්න දිනේෂ් පළවෙනි ප්‍රශ්නේ. මිරිස් ಜಾති තුනක්. එහෙනම් ಜಾති තුන මම කියන්න ඕනේ. ඔව් ඔව් අපි කියන්නද? කොච්චි අව මිරිස්. ඉවරයි. තප්පර තුන ගියා. හරි හරි හරි. ආ ඒ උදි උගල මං ඉදී උත්තර තුනක් කියනවා කියලා. හරි හරි. ඔයා ඉතල කියන්නේ. හරි හරි. හා ඔකේ. ඉතල කියන්නේ. මිරිස් මන්ටි දන්නවද? හරි ඉවරයි. දැන් ඊළඟ එක. මාළු මිරිස් කියන් තිබ්බා. ඒකනේ. ගම්බිරිස්. ආ. නිකන් ලුණු මිරිස්. ඔව්. ආ ඒ කියන්නේ මිරිස්. ආ මේ සීරියස් වෙන්න බැරත් නෑ. ඒ කියන්නේ මිරිස් නම් මිරිස්ම නෙමෙයිනේ. ආ හරි හරි. වර්ඩ් එකකින්. ආ රයිට් ෆයින් හරි. නෑ නෑ හැම එකම එහෙම නෑ. මේ ඒක විතරයි අපි ඒක විහිළුවා කියන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එච්චර සීරියස් නැතුව. නෑ නෑ මං කියුවේ දැන් දැන් මිරිස් ಜಾති තුනක් ගත්තම දැන් මිරිස් සමත කරන්නේ. මාළු මිරිස් ඇඩ් වෙනවා. ඔකේ රයිට්. මෙයා මේ එකපාරට මේ මොනවද මේ? නෑ එහෙමත් කියන්න පුළුවන්. අර විහිළුවට කියන්නත් පුළුවන්. ඉතින් මේක මේ ජනාධිපති තෝරන්න නෙමෙයිනේ. අනිත් එක ඩාලි තාමෝක්‍රියට කියන මත. ආ ඔළුවට පළවෙනියට මෙන්න උත්තර තුන කියන්න. ඒ කියන්නේ ටග් 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 ගාලා කියන්න. හරි. කැලේට යන්න හේතු තුනක්. ඩොට්ට. සත්තු බලන්න. සත්තු බලන්න. කැම්ප් එකක්. කැම්පින්. ඊළඟ ප්‍රශ්නේ ඔයා රැවටුන දේවල් තුනක් කෙල්ලන්ට. එතකොට සල්ලි හම්බ කරන්න සල්ලි වේදම් කරලා රැවටිච්ච වෙලාවල් තියෙනවා. හරි. සින්දු කර ඇල්බම් කරන්න ගිහිල්ලා සල්ලි වියදම් කරලා ඇල්බම් හම්බෙලා නැති වෙලා තියෙනවා. අනේ. ඒව හම්බෙච්ච නැති ඇල්බම්ස් තියෙනවද? ඒලා තියෙනවා. ඒක මම එකදම මගේ ওই සින්දු ඔක්කොම දාලා මම ඒක ඇල්බම් එකක් කරන්න මම මගේ ආසාව තිබ්බා. මම ඒ කාලේ වයිෆ් මම තමයි සපෝට් කරේ. ඒකට මේ ඔයා ගිහිල්ලා වාට කීයක්ද ඕන කියලා මම ඒක දීලා මම ඒක ගිහිල්ලා ස්ටඩි කරේ දීලා සින්දු 10ක් ටාගට් කරලා ඔක්කොම කරලා බලද්දි අන්තිමට මගේ සින්දු 10මයි තිය ඌට ලියාගෙන. ඉතින් මේ විත පිරුණා මනමාල සිතක් ඒ හැම සින්දුවකම අයිතිය එතන දිහා ඉඳලා හෙන්න ප්‍රශ්න ගිහිල්ලා මගේ හිතට මාර මම අර මම පට්ටම සෙන්සිටිව්. මට ප්‍රශ්නයක් ආවම මට හරි අමාරුයි. ඒක ඒ කියන්නේ මේ දරා ගන්න අමාරුයි. ඉතින් මම කල්පනා කරනවා මගේ මූඩ් සවුල් වෙනවා. එතකොට මම කොහොමත් පොඩ්ඩක් එහා මෙත්ත හරිච්ච එක මම දන්න මොකක් හරි කේස් එක තමයි ඉන්නේ කියලා. ඒ ඉතින් ඒ වගේ වෙලාවලට මම හර්ට් වුණාම මට දවස් කිහිපයක් යනකම් නෙමෙයි සමහර වෙලාවට මාස ගණන් යනකම් ඒ ඉතින් අන්න ඒක හර්ට් වෙන්න ඕට සම්පූර්ණ අයිතිය තියෙනවා වගේ ඇල්බම් එකනේ. ඔව් ඊට පස්සේ තියෙනවා. ඔව් අනේ. මම නරකයි. නපුරු මිනිසා. කවුද නපුරු මිනිසා? අපි දන්න. ඔයත් එක්ක අපි ඔක්කොම සර. දැන් ප්‍රශ්න නැහැ නේද? සිංහල කයිතේ වල් ගත්තා. මම නැත්නම් අපි දෙන්න යන්න හැදුවේ. කියන්නේ මේ ප්‍රශ්න ඇත්ත නැහැ අපි කිය. දැන් ඇල්බම් කරන්නේ නැහැ කියලා ආයෙ හිතාගත්තා. තනියම සිංගල්ස් කර කර ඒක දාදා ඉන්න. ඉතින් දැන් ඔයාලා තනියෙන් ඇල්බම් එකක් කරන්න පුළුවන්. මට දැන් මගේ දැන් තියෙන ලොකුම ටාගට් එක තමයි මට කොන්සර්ට් එකක් කරන්න. කොන්සර්ට් එකක් කරන්න ඕනේ. ඒක එතන තමයි දැන් ටාගට් එක. මම එතනට තමයි දැන් මගේ සින්දු ටික හදාගන්නේ. දේවල් හදාගෙන යන්න. හරි. වයිෆ් වට කරන්න එපා කියලා තියෙන දේවල් තුනක්. කෙල්ලෝ මෙසේජ් කරද්දි කෙල්ලන්ට රිප්ලයි කරන්න එපා පැනලා ඒගොල්ලන්ට මේ ඊට පස්සේ පස්සේ ප්‍රශ්න ඇති කරගෙන මට බේරගන්න එන්න එපා කියලා කියන්නේ කියලා. එක දෙක තමයි එක පාරක් කරන්න එපා කිව්වම දෙවෙනි පාර කියනකම් අහන් ඉන්නවා. එපා කියපුවා එපා එච්චරයි. තුන්වෙනි එක
මොකද්ද සමහරව කියන්න බෑ ඒක මේ රසාන්ද්‍රණය අඩු කරලා කියන්නේ ලා 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 එහෙමයි සමහරලාට තියෙනවා දැන් ඩයට් කරන වෙලාව නෑ අපි ඒක එහෙම වගේ ඒ වගේ සරල දෙයක් නෑ ඩයට් කරන්න ගියාම ඉතින් මම හදන කෑමයක්වත් කන්නේ නැහැ ඒකින් ඉඳ කරුණා කරලා ඩයට් කරන්න කලින් මම හදන කෑම ටික කාලි ඕ පව් දැන් ඉතින් නැත්තම් තරහ යනවා කෑම හදලි ගුණාට පස්සේ මෙතන ඩයට් කරනවා කියෝ හරි ඕකේ හරි ඊළඟ ප්‍රශ්නේ බබාලා ගෙදර නැති වෙලාවට කරන දේවල් තුනක් එකටම කියන්නම් ගොඩක් දේවල් කරනවා පළවෙනි එක දෙවෙනි එක තමයි ඉතින් තුරුල් වෙලා නිදා ගන්නවා ඊළඟ එක ඉතින් යා එළියට යන්න ආසෙකුත් දින ලීඩක යනවා ඕකේ තුනක් ඕනේ ඒ තුනක් ගොඩක් දේවල් කරනවා ගොඩක් දේවල් පළවෙනි එක ඉස්සෙල්ලාම එක කියනවා කියලා කියන්නේ ඒ උත්තරේ ගොඩක් දේවල් තියෙනවා හැමදේම තියෙනවා කෙටියම කතන්දර ඉවරයි පොඩි කාලේ කියන් ටීනේජ් වයසදී හරි කොයි හරි වයසකදී අම්මට හොරෙන් කරලා තියෙන දේවල් තුනක් අම්මට හොරෙන් කරලා තියෙන දේවල් සරුංගල් අරින්න ගිහිල්ලා පොල් ගහක ඔළුව වැදිලා ඔළුව පැලුණා අම්මට කියවෙන අම්මට හොරෙන් තමයි කරන්න ගියේ තව ඇම්බරල්ල කඩන්න ගිහිල්ලා ගෙදර දිබ්බ ඇම්බරල්ල ගහට හෝස් එක දාලා ඒකෙන් තාසන් වගේ ඉල්ලලා නැග නැද්දි ඔළුවට කලකින් ගියා අනිත් යාළුව ඒක කිව්වෙත් නෑ යාළුවකෝ ඉන්නවද දැක්කේ නෑ ගසයන් කලින් හම්මුන්නේ අම්මට තව කියපුණ දේවල් අම්මට ඉතින් කියපුණ දේවල් ගොඩක් තමයි ඔක්කොම අම්මට කියපුණ නැති දේවල් ගොඩක් තියෙනවා ඉතින් ඒකල් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා කියලා අම්මට කිව්වේ නෑ නේද දන්නවා මම අයියෝ දන්නවා ඔව් ඒ කියන්නේ ගෑනළම ඉස්සර මෙසේජ් එකක් දන්නවා මේ එයාටත් මේ මෙසේජ් කරනවා මෙයාටත් මෙසේජ් කරනවා එයාටත් කරනවා ගෑනළම වටේ මේ මොකද ඉස්සර මට ගොඩක් මිටි ගෑනළම යාළු ඉරිවලම හිටියම නෑ ඉස්සර මම එක ස්කූල් එකේ කොල්ලෝ හැම ගොඩක් තරහයි හේතුව ඉතින් අර කියනවා වගේ මේ ඇයි මාව ගිටාර එක තියෙදි මාව එක්කන් යනවා ඒගොල්ලෝගේ ක්ලාස් රූම්ස් වලට අරන් ගිහලා අනේ සින්දු කියමු කියලා රෝමියෝ වගේ නැති මේ කාලේ එහෙම තමයි හිටියේ ඉතින් අම්මට කියපු නැති දේවල් ගොඩක් තියෙනවා ඉතින්නේ හරි හරි දැන්ට කිව්වා ෂේම්නේ නැති ඇති හරි උජානි ඊළඟ ප්‍රශ්නේ ගායකයෙක් නොකළ යුතු දේවල් තුනක් විස බීජ වලට පුරුදු වෙන්න එපා ඇබ්බැහි වෙන්න එපා ඒවා නෑවලා ඉන්න දෙක තමයි නිදි මරන්න එපා නමුත් ජොබ් එකක හින්දා නිදි මරන්න සිදු වෙන අවස්ථාවල් තියෙනවා එළි වෙනකම් ඕනට වඩා සද්දෙට කෑ ගහන්න එපා මොකද උගුර ඩැමේජ් වෙන දුක් ඕන්නේ cute පුතේ මම ස්වීට් උබ දෙස් ටික ඔයා කන්න කැමති නැති දේවල් තුනක් මිරිස් ආසනේ කිරිට කන්න ආස මොකද හේතුව මට ගෑස් රයිඩිස් ඇදලා තියෙන හින්දා මම ගොඩක් මේ කිරිරහට තමයි ආස වෙන දේවල් හිතන්න එපා මොකද තුන ඉන්නකින් වත් හිතුවේ නැහැ හරි මම කියනවා ඔයා සීරියස් වෙන්න ඔයා කිව්වට පස්සේ දැන් මතක් වුණා එක එක දේවල් ඊට පස්සේ තෙල් නම් කොහෙත්ම කන්නේ නැහැ පාම්පිටි ජාති කන්නේ නැහැ. අනේ එහෙම තමයි හොඳට හෙල්දි ළමෙක් විදිහට ජීවත් වෙන්න දේවල්. අන්තිගා හරියට මේ වොයිස් එක පරිස්සම් කරගන්න ඕනේ. එහෙමද? මම නෑ මෙහෙම දෙයක් තියෙනවා. නෑ නෑ මගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බොරු කියන්න ඕනේ නෑ අර මම ෆන් එකේ ඉන්න වෙලාවට enjoy කරන වෙලාවට enjoy කරනවා. ඒකට එතනදී මම control වෙන්න ඕනේ කියන තැනදී limit එකෙදි මම control වෙනවා. ඉතින් මම හැබැයි මම ගොඩක් ආස දැන් අපි අර ඉස්සෙල්ලා අපි තුන් දෙනා අර game එක කරද්දි හොඩ්ද කූල්ද කියලා මම කිව්වේ කූල් මොකද මම කූල් වලට ගොඩක් ආසයි මම ගොඩක් වෙලාවට මේ හොට් ජාති වලට ටිකක් අකමැති නමුත් හොඳ හොට් ඒවා හොඳ සිංගර් කෙනෙක් විදියට හොට් ඉතින් මම ඒක හොට් බලමු ඉතින් මේ මම ඒ වුණාට ආස නැහැ ඉතින් ඒ වගේ ටිකක් කූල් වලට තමයි ආස ඕකේ පුචානි ඊළඟට වයිෆ් එක කරන්න කැමති නැති දේවල් තුනක් කරදර කරලා මේ සින්දු කර කර ඉද්දි එහෙම මේ කතා කරලා විනාඩි 5න් 5ට 10න් 10ට එන්නන්ද ගෙදර එන්නන්ද කියලා වගේ කරදරයි. බයින එක හිටපු ගමන් එක දිගට බයිනවා ඒකටත් කරදරයි. මම කැමති නැහැ. හැබැයි ඉතින් යා කියන්නේ ඉතින් මිනිස්සු හදා ගන්න තමයි එහෙම බයින ආදරේට බයින කියලා. ආදරේට බයින මැට්ටෝ. ජිම් එකට ගිය වෙලාව ඉඳලා මේ එග්මන්ට් එන්නන්ද ගෙදර එන්නන්ද කියලා අහගෙන අකමැතිම දේ. ඔයා අහන්න අකමැති වචන තුනක්. බෑ කියන එක කාට හරි දෙයක් අහපම එයා කැමති නැහැ කිව්වොත් එහෙම මගේ හිතට පොඩ්ඩක් කැමති අවුල් යනවා. ඉතින් ඒ කියන්නේ මම හැමතිස්සෙම මට පුළුවන් මට මම කොහොම හරි දේ කරනවා කියන දරණ ඉන්නේ. එතකොට යම් කිසි දෙයක් යාට මම කියද්දි යා එක තේරුම් ගත නැති වුණොත් ඒ කියන්නේ බෑ කියන එකට මම කැමති නැහැ. නැහැ කියන එකට කැමති නැහැ.
හැමතිස්සම ඉතින් කියන්නේ හැමතිස්සම අර ඔවුනෑ බෑ වගේ තමයි. ඒ කියන්නේ හැමතිස්සම මට මම කියන දේවල් වලට කැමති වෙන වලට තමයි මං කැමති. හා කියලා ඉන්න ඕනේ ඔක්කොමලා. හරියට හරි. අපි ගෙදරත් එහෙමයි. එතකොට දිනේෂ් හැපි. හරියට හරි. හරියටම හරි. එතකොට මමත් එහෙමයි. එතකොට මමයි ඔය කවදාවත් ගැල්ෆ්‍රෙන්ඩ් වෙන්නේ. ඒ මම ඔය කියන එකට හා කියන්නේ නැහැ. ඔයා මං කියන එකට හා කියන්නේ නැහැ. වයිෆ් ඔය කියන හැම එකටම හා කියනවාද? නෑ යා සමහරවිට ඒ කියන්නේ බෑ කියනවා. බෑ කිව්ව වුණාට ඉතින් මේ දැන් කරාට පස්සේ වැඩ අනාගත්තොත් මං කිව්වනේ එකපාර මං කරන්න දින බලන් හිටියකයි කියලා කියනවා ඉතින්. ඕකේ. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට Sirasa FM YouTube නාලිකාව subscribe කරන්න.